කවදා හරි සිංගප්පූරුව ලංකාවක් කරනවා. අහපු ගමන් පුදුම හිතෙන මේ කතාව කියලා තියෙන්නේ සිංගප්පූරුව අද තියෙන තත්ත්වෙට ගෙනාව ලීක් වන් නියු මහත්මයා. අද වෙනකොට ලංකාවේ ඉන්න අය හිත හිත ඉන්නේ කොයි වෙලාවෙ මේ රටෙන් පැනගන්න පුළුවන්ද කියලා. ඉතින් ওই කතාව අද නම් අපිට කියන්න වෙලා තියෙන්නේ ඔකේ අනිත් පැත්තට. ඒ කියන්නේ ලංකාව කවදා හරි සිංගප්පූරුවක් කරනවා කියලා. මේ වෙද්දි ලංකාවේ ආහාර අනාරක්ෂිත බව වැඩි වෙලා. පොඩි දරුවෙක් කන ටොෆියක් පවා උද්දමනට අසු වෙලා තියෙන්නේ. හැම දෙයක්ම දෙගුණයකින් වගේ ගණන් ගිහින්. ඉස්සර රුපියල් 1000කට ගත්ත දේවල් අද රුපියල් 2000කින්වත් ගන්න අමාරුයි. වේලක් හම්බ කරගන්න බැරුව ඉන්න පවුලවල දුප්පත්කම වැඩි වෙලා. 1965 දී සිංගප්පූරුව කියන්නේ අපේ රටට වඩා ගොඩක් දුප්පත්කම වැඩි වෙලා තිබෙන රටක්. අපේ රටට වඩා අනු ගුණයකින් පොඩි මුඩුක් වලින් පිරුණු දුප්පත් රටක්. මේ රටේ තිබුණ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න කොච්චරද කියනවා නම් යටත් විජිත කාලයේදී මේ රට නම් ගොඩ ගන්න පුළුවන් රටක් නෙවෙයි කියලා සුද්ධ පවා තැරලා දැම්මා. හිතන්න ලංකාව වගේ රටවල් යටත් කරගෙන බටහිර ජාතීන් පෙළඹුණේ ලංකාවේ තිබ ස්වභාවික සම්පත්, ස්වභාවික පිහිටීම වගේ දේවල් සලකලා. එවෙන් වැඩ ගන්න පුළුවන් හින්දා. ඉතින් යටත් කරගන්න රටක් දාලා යන තැනට සුද්ධ පවා ආවා කියලා කියන්නේ සිංගප්පූරුවේ තත්ත්වය කොච්චර නරකටද හැරිලා තියෙන්නේ නැද්ද? මෙහෙම තිබ්බ රටක් අද වෙනකොට ලෝකෙන් දූෂණය වංශාවෙන් අඩුම රට. ලේසියෙන්ම බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වැඩිම ව්‍යාපාර තරංකාරීත්වයක් තියෙන රට. ඒ වගේම ආගම්වාදී ජාතිවාදී ප්‍රශ්න නැති ලෝකෙන්ම ආරක්ෂාකාරී රටවලදී 7 වෙනි තැන තියෙන රට. ඒ වගේම විදේශ ආයෝජන වැඩි ආසියාවේ හොඳම අධ්‍යාපන සිස්ටම් එකක් තියෙන රටක් විදිහට නවෝත්පාදනය අතින් ලෝකෙන් 3 වෙනි තැනටපත් වුණා. 2023 දී ලෝකයේ ආර්ථික නිදහස් දර්ශකයට අනුව ලෝකයේ පළමු තැන තමයි සිංගප්පූරුව. මුඩු රටක් වෙලා තිබ්බ සිංගප්පූරුව අද වෙනකොට ආයෝජකයෝ සංචාරකයෝ වැඩිපුරම සංවර්ධිත රටක් කළේ වෙන කවුරුවත් නෙවෙයි ලීක් වන් යෝගමතිතුමා. දුප්පත්කමේ පතුලටම වැටිලා ඉන්න හිටින තැනක්වත් නැතුව හරි හමන් රස්සාවක් නැතුව හිටිය මිනිසුන්ගෙන් පිරුණු කොටින්ම කිව්වොත් ප්‍රශ්න විතරක් තිබ්බ රටක් බාරගත්ත ලීක් වන් යෝ මෙච්චර දුප්පත් රටක් සංවර්ධිත රාජ්‍යයක් කරන්න ගහපු මාස්ටර් ප්ලෑන් එක මොකක්ද? ඇත්තටම අනිත් රටත් විජිත රටවල් වගේ අධිරාජ්‍යවාදී රටවලට නිදහස ගන්න සිංගප්පූරුව සටන් කළේ නැහැ. ඒ වෙනුවට සිංගප්පූරුවේ ලීක් වන්යුට සිද්ධ වුණේ අනේ ඔයාලා අපේ රටෙන් යන්න එපා. ඔයාලා ගියොත් අපිට මේ තියෙන රස්සාවල් ටිකක් නැති වෙනවා. අපිට මේ වලෙන් ගොඩෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 10ක් අපිත් එක්කම ඉන්න කියලා අපේ රටේ වැඩපිළිවෙල වෙනස් කරලා පෙන්නන්නම් කියලා සුදු ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කරපු එක. ලීක් වන්යු මුලින්ම වැළුවේ රටේ තියෙන සම්පත් වලින් මානව සම්පත ගැන. අපේ රටේ දක්ෂ මිනිස්සු ගොඩක් ඉන්නවා. ආයෝජකයෝ අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. ඒ හින්දා අපේ රටේ වෙනත් ආයෝජකයන්ට ව්‍යාපාර පටන් ගන්න දෙන්න ඕනි කියලා එතුමා තීරණය කළා. මේ විදිහට රටට ආව ආයෝජකයෝ හින්දා සිංගප්පූරුවට විදේශ ආයෝජන ලැබුණා. සිංගප්පූරුවට ලැබුණ ආදායම යොදාගෙන පුද්ගලික ආයෝජකයෝ තව තව ව්‍යාපාර පටන් ගත්තා. තව තව රැකිය අවස්ථා බිහි කරන්න, විරකියා වඩු කරන්න මේ හින්දා පුළුවන්කමක් ලැබුණා. ලැබෙන ලාභත් එක්ක ශ්‍රමිකයන්ගේ කුසලතා වැඩි දියුණු කරන්න, තාක්ෂණික පාසල් ඇති කරන්න, තොරතුරු තාක්ෂණය යොදාගෙන ව්‍යාපාර කටයුතු පහසු කරගන්න මේ හින්දා පුළුවන්කමක් ලැබුණා. ඉතින් අනේ මේ විදිහට තමයි 1970 ගණන්වල සිංගප්පූරුවේ තිබ්බ හැකියාවන් කුසලතාවයන් අද වෙනකොට හිතාගන්න බැරි තරම් ඉහළට ගෙනල්ලා තියෙන්නේ. මේ උදාහරණේ අපේ රටටම අරන් බැලුවොත් අපි කොච්චර ප්‍රාථමිකද? අපිට තව කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා. ආර්ථික සංවර්ධනයේ ලංකාවට කොච්චර දුරදද වගේ දේවල් අපිට හිතා ගන්න පුළුවන්. 1956 ඉඳලා තිබ්බ සංවෘත ආර්ථික මොඩල් එක ලංකාවේ තිබ්බ තෙල් සමාගම් වලට ලංකාවෙන් යන්න කිව්වා. සංවෘත කියලා කියන්නේ විවෘත නැහැ කියන එක. ඉතින් සංවෘත ආර්ථිකයක් විවෘත ආර්ථිකයක වගේ රටවල් එක වෙනදම් කිරීමක් කරන්නේ නැහැ. අපේ රටින් යන්න ගිය තෙල් සමාගම් ගිහිලා නැවතුනේ සිංගප්පූරුවේ. මොකද ඒ වෙනකොට සිංගප්පූරුව ලෝකේ වටේම හිටපු ආයෝජකයන්ට ආරාධනා කරමින් හිටපු කාලයක්. ලංකාවවත් සිංගප්පූරුවවත් තෙල් තියෙන රටවල් නෙමෙයි. මේ රටවල් දෙකම තෙල් පිට රටවලින් ගෙන්වන රටවල්. ඒත් සිංගප්පූරුවේ ක්‍රියාත්මක කරපු නිදහස් ආර්ථික ප්‍රතිපත්ති, ව්‍යාපාර කරගෙන යාමේ නිදහස වගේ දේවල් හින්දා වෙනත් රටවල්වල තිබ්බ තෙල් සමාගම් වලට පුළුවන්කමක් ලැබුණා සිංගප්පූරුවට ඇවිල්ලා තමන්ගේ තෙල් පිරිපහදු කටයුතු කරගෙන යන්න. අද වෙනකොට සිංගප්පූරුව ලෝකේ හොඳම තෙල් පිරිපහදු කරන රටවල් 3 අතර ඉන්නවා. තෙල් පිරිපහදුව සහ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ගත්තාම සිංගප්පූරුවේ පිහිටීම හුඟක් වැදගත් වෙනවා. ඒකට හේතුව තමයි ඉන්දියන් සාගරයට වගේම පැසිෆික් සාගරයට ප්‍රවේශ වීම පහසුකම්. ඊට අමතරව ගත්තම මුල්‍ය පද්ධතිය, යටිතල පහසුකම් වල ගුණාත්මක බව, නීති පද්ධතියේ තියෙන විනිවිදභාවය, කුසලතා පිරි ශ්‍රම බලකාය කියන දේවල් සිංගප්පූරුවේ සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා. අන්නේ ඒ විදිහට තමයි ලංකාවේ අපි ලෝකෙ එක්ක එකතු වෙන්න තිබ අවස්ථාවේ දැන් නැති කරගත්තේ. දැන් අපි සමාගම් වලින්ම සිංගප්පූරුවේ ඉඳන් තෙල් ගෙන්න ගන්නවා. හැබැයි තාමත් ලංකාව නම් හිතන පතන විදිහෙන්වත් ප්‍රතිපත්ති වලින්වත් ඒ තරම් වෙනස් වෙලා නැහැ. අන්නේ ඒ නිසයි තාමත් ලංකාවට ආයෝජනය කරන්න කවුරුත් එන්න හදන වෙලාවට මෙන්න රට විකුණනවා වගේ කතා කියලා ඒ වැඩේ කඩාකප්පල් කරන්නේ.
ඒ විතරක්ම නෙමෙයි හුඟ දෙනෙක් මේ ගැන දරන ආකල්ප පතුරු වෙන කටකතා හින්දා මිනිස්සු බය වෙනවා පිටරට මිනිස්සු ඇවිත් අපේ ලංකාව අල්ලගනි අපිට අපේ නිදහස නැති වෙයි ඒ මිනිස්සු කියන දේවල් අපිට කරන්න වෙයි කියලා කොටින්ම කියනවා නම් ආයෙත් යටත් විජිතයක් වෙයි වගේ කතාවක් තමයි සමාජගත වෙන්නේ ආයෝෂණ අපේ රටේ එද්දි අලුත් තාක්ෂණයක් එක්ක තමයි එන්නේ ඒත් අපේ රටේ තාමත් තියෙන යල් පැනගිය තාක්ෂණයක් පුද්ගලික සමාගම් වලට අපේ රටවලට එන්න තියෙන ඉඩකඩ ඇහිරුවම් අපිට ওই කියන තාක්ෂණයට අනුගත වෙන්න අමාරුයි තාක්ෂණය විතරක් නෙමෙයි ලංකාවේ නීති පවා ඉස්සර විදියමයි ඒ කාලයට ගැලපෙන්නේ ඒවා වෙනස් වෙලා නැහැ විශේෂයෙන්ම කම්කරුවන්ට තියෙන නීති තාමත් ක්‍රියාත්මක වෙන්නේ සුද්ධ එදා පණවපු විදියටමයි මේ වෙද්දි ලෝකේ හැම රටක්ම නැතත් බොහෝමයක් රටවල් ගෝලීයකරණය හා විවෘත වෙළඳාමට දොරටු විවර කරනවා ඒ කියන්නේ වෙනත් රටවල් එක්ක ගනුදෙනු කරන වෙළඳපොළවල් හුඟක් රටවල් වල තියෙනවා ඒත් ලංකාව අභියෝග වලට බය එක තැනක නැවතිලා අපි මේ ඉන්න තැනින් ඉස්සරහට යන්න නම් මොකද්ද කරන්න ඕනේ පළවෙනිම දේ අපේ රට ලෝක වෙළඳපොළට විවෘත කරලා නිදහස් වෙළඳපළක් ඇති කරගන්න ඕනේ ලංකාව වගේ ස්වභාවික සම්පත් නැති මේ සිංගප්පූරුව අහස උසට ගොඩනැගිලි හැදුවේ ලී ක්වන් යූ බුද්ධිමත් පාලකෙක් වගේ වැඩ කරපු හින්දා ලී ක්වන් යූ ඊළඟට හිතුවේ සිංගප්පූරුවේ ලොකේෂන් එක ඇත්තටම ලංකාවට තමයි ලොකේෂන් එකකින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් සිංගප්පූරුවේ පිහිටීමකට දියුණු වෙන හොඳ අවස්ථාවක් වුණා මොකද ඒකෙන් වෙනත් රටවලට සේවා සපයන්න ජාත්‍යන්තර සම්බන්ධතා පවත්ව ගන්න පුළුවන් දොරටුවක් යල විවර කරගත්තා ඉතින් ලී ක්වන් යූ නෙට්වර්ක් ඉෆෙක්ට් ක්‍රමය යොදාගෙන රට රටවල ඉන්න ලොකු ලොකු කන්ටේනර් නැව නවත්තන්න පුළුවන් නවාතැන්පලක් විදිහට වරායන් හැදුවා ඒ වගේම සිංගප්පූරුවේ හැම රටකින්ම එන ගුවන් යාන නවත්තන්න පුළුවන් එයාපෝට් හැදුවා ඔය හින්දම සංචාරක කර්මාන්තේ දියුණු වුණා ඉතින් හිතන්න පිහිටීම අතින් ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා කියන ශ්‍රී ලංකාව අද වෙද්දි තුන් වේලට කෑම කන්න බැරි තත්ත්වෙට පත් වෙනවා මේ කාගේ වරදක්ද රට සංවර්ධනය කරන්න ගිහිල්ලා රට රටවල ණය ලබා ගන්න වෙනවා ඒවා ලාභ ලැබෙන ව්‍යාපෘති වලට යොදවන එක ණය ගන්න රටේ වැඩ. ලීග් වන් නිව 1963 ඉඳලා 75 දක්වා 14 වතාවක් ලෝක බැංකුවෙන් ණය අරගෙන තමයි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ. ඒ ණය ඵලදායීව යොදවලා තමයි අද සිංගප්පූරුව හැමෝම යන්න කැමති රටක් කරලා තියෙන්නේ. ඒත් මේ ණය අරගෙන කරන සංවර්ධන ව්‍යාපෘති වල ආදායම දෙගුණ තෙගුණ වෙන්න ඕනේ. ලංකාවේ වෙන්නේ ඔයිට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒකට හොඳම උදාහරණෙ තමයි අපි IMF ගිහින් 17 වෙනි සැරේටත් ණය ගත්තත් රට එන්න එන්නම බංකොලොත් වෙලා තියෙන එක. ගන්න ණයෙන් බාගෙට භාගයක් හොරා කෑම පාලකයන්ගේ නිසි කලමනාකරණයක් නැතිකමත් අපේ රට එන්න එන්නම දුප්පත් වෙන්න එක හේතුව. ඒ වගේම රජයේ ආයතනවල සිදුවෙන වංචා දූෂණ පාඩු ලැබීම් රටක් සංවර්ධනය නොවෙන්න තියෙන ප්‍රධානම හේතු. පොඩක් හිතලා බලන්න ලංකාවට වඩා පොඩි රටක් වෙලා ලංකාවට තරම් ස්වභාවික සම්පත් නැති රටක් වෙලා සිංගප්පූරුව කොයිතරම් ලංකාව පහු කරගෙන ගිහින්ද මේක හරියට ඉබ්බගේ හාවගේ රේස් එක වගේ ලංකාවට වඩා ගොඩාක් පස්සෙන් ඉඳලා සිංගප්පූරුව මොලේ කල්පනා කරලා තමන්ගේ ගමන ගියා හැබැයි නිදාගෙන හිටපු ලංකාව හිටියටත් වඩා පස්සෙයි ඉතින් ලංකාවක් කරපු සිංගප්පූරුව දිහා බලාගෙන ලංකාව සිංගප්පූරුවක් කරන්න දැන්වත් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ මේ වගේම ඔබ නොදන්න ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට අනිවාර්යයෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථිකයේ හා වෙළඳපළේ ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න. අපිට support කරන්න අපේ subscription plan එක ලබා ගන්න.